ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. අයිබෝවන්, හැම මුවගකම සිනහව ඉතිරෙන ජීවිතයේ ඔබේ තිබෙන ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉටු වෙන ජයග්‍රාහි වාසනාවන්ත සතිය ප්‍රාර්ථනා කරනවා. අද ජීවිතයට ඉඩ දෙන්න මේ මැතිරිය හරි ගෞරවාන්විත දවසක්. ඒකට හේතුව තමයි මේ ලෝකේ කලාවට අපි හැමෝම ආදරය කරනවනේ. කලාවත් එක්කන් ජීවිතේ බැඳුණු හිත් හැමදාමත් සතුටින් කියලා අපි අහලා තියෙනවනේ. ඒ ජීවිතේ සතුට ලබන්නට නම් කලාකාමී හදවත් තියෙන මිනිස්සු මේ ලෝකේ හැඩ කරන්නට ඕනේ. අපේ රටත් ඒ විදිහට හැඩ කරපු සංගීත පරපුරක ඒ තේජාන්විත බවත් එක්කන් තවමත් විරාජමානව ඉන්න ආදරණීය බැඳීමක් එක්කන් තමයි අද උදෑසන මේ සුන්දර කතාබහ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. සදුදා දවස වෙන් වෙන්නම මේ ලෝකේ තියෙන හොඳම බැඳීම දුකේදී නැතත් සතුටේදී නැතත් ඒ හැමතැන්වලම අත්හරින ලෝකයක් තුළ දුකේදී සතුටේදීත් අත් නොහැර අපි ළඟින් ඉන්න ආදරණීය අම්මා අප්පච්චිත් එක්ක දරුවෙක් තුළ තියෙන බැඳීම තරම් තවත් බැඳීමක් මේ ලෝකේ තියෙනවද කියන ප්‍රශ්නේ ඔබෙන් ඇහුවොත් එහෙම ඔබ හැම කෙනෙකුගේම හදවතට නැගෙන දේ තමයි ඒ තමයි මේ ලෝකේ තියෙන හොඳම වටිනාම ශක්තිමත්ම බැඳීම. ඉතින් අද ආදරණීය අම්මා කෙනෙකුගේ ආදරණීය දියණියකගේ බැඳීමත් එක්ක උදෑසනින්ම ඔබේ ජීවිතයට අපි ආමන්ත්‍රණය කරන්න සූදානම් වෙන්නේ. දැන් මේ බැඳීම අද ගෞරවාන්විතව අපි ආමන්ත්‍රණය කරන්න සූදානම් වෙන මොහොතේ සිරසටි පවුලේ අපිත් හරි අපූර්වට ගෞරවාන්විතව සංග්‍රහ කරන්න දෙපේ. ඉතින් ඒ වෙනුවෙන්ම අද අපේ ගීත් ෂෙෆ් එක්කන් සූදානම් වෙන ඉන්නවා. ගීත් ගුඩ් මෝර්නින් ෂෙෆ්, ගුඩ් මෝර්නින්. අයිබෝන් දෙන්නටම. අයිබෝන් බුද්ධික සුබෝදාසන කපිය බලාගෙන ඉන්න ආදරණීය ඔබටත්. ඉතින් අදත් ජීවිතයේ ඉඩකඩ තුලින් අපි සූදානම් ෂෙෆ් ජගත් එක්ක එකතු වෙලා ඔබලගේ ජීවිතේ රසවත් කරන්න ඔබේ ජීවිතේ තවත් වෙනස් කරවන්න පුළුවන් විදිහ ආහාරයක් හදන විදිහ කියලා දෙන්න. ඉතින් ෂෙෆ් අපි කතා කරපු විදිහට අද හදන්නේ ස්නෝ එක එකක් සහ ෆ්ලෝටින් අයිලන්ඩ් කියන අතුරු පස දෙක තමයි අද ඔබට හදන්නට කියලා දෙන්නට සූදානම් වෙන්නේ. ඉතින් ෂෙෆ් කියන්නකෝ අපි හදන්න යන්නේ බිත්තර සුදු මදෙන්. ඉතාලි ලේසියෙන් හදා ගන්න පුළුවන් ස්නෝ එග් එකක්. කියන්නේ ගෙදරක හදා ගන්න පුළුවන් දරුවෙකුට කන්න දෙන්න පුළුවන් බිත්තර සුදු මදේ සීනි එකතු කරලා විතරයි ගියත් මේක හදන්නේ. ඒ වගේම බිත්තර සුදු මදේ සීනි එකතු කරලා තව ෆ්ලෝටින් අයිලන්ඩ් කියලා පාවෙන දූපත් කියලා මේකේ මද රට ප්‍රංශය, ප්‍රංශයම ලෝකේ කුකරි කලාව ආරම්භය කියලා අපි හඳුන්වන්නේ. එතනදී දුන්නු දේවල් තම මේ වෙල ලෝ පැරණිම අතුරුපසක් තමයි ෆ්ලෝටින් අයිලන්ඩ් කියන්නේ. අපි අහලා තියෙනවා පාවෙන දූපත් ලෝකේ තියෙනවා කියලා. ඒ සිහි ගැන්වීම තමයි මේ ෆ්‍රාන්ස් ෆ්ලෝටින් අයිලන්ඩ් කියලා ඩෙසර්ට් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඒකත් හදනවා ඉතාම අඩු මුදලකින් ලේසියෙන් කරගන්න පුළුවන් විදිහට. ඉතාමත් අඩු මුදලකින් ලේසියෙන් කරගන්න පුළුවන් අතුරුපස දෙකක් හදන විදිය ඔන්න අද දවසේ අපිත් එක්ක ෂෙෆ් ජගත් එක එකතු වුණත් ඔයගලන්ට හදන විදිය ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕනේ බිත්තරය කියලා කියන්නේ අතුරුපසට ඕනෙම දෙයක්. අතුරුපස වලට ඕනෙම දෙයක්. ගොඩක් වෙලාවට අපි බිත්තර කියලා කිව්වහම මේක අමුවෙන් කන්න පුළුවන්ද කියලා හිතනවා. ලෝකේ රටවල් වල මූස් වගේ දේවල් හදන්නේ බිත්තරේ අමුවෙන්. සුදු මදේ, කහ මදේ එකට බ්ලෙන්ඩ් කරලා අරගන්නවා. විවිධ වූ අතුරුපස වර්ග තියෙනවා මේ බිත්තර අමුවෙන් හදන. ඒ නිසා බිත්තරේ අමුවෙන් කන්න පුළුවන්ද කියලා ඇහුවොත් ගීත් මොකද කියන්නේ? අමුවෙන් කන්න පුළුවන් නේද? පුළුවන්. කන්න පුළුවන් කියලා. ඒ වගේ තමයි මේක අපි කුක් කරලා ගන්නේ බිත්තරේ නැතුව අතුරුපස ගොඩාක් දේවල් හදන්න බැරි. අපිට තියෙනවනේ වටලප්පා, බිත්තරේ, පොල් කිරි. ඒ වගේ හැම රටටම ආවේණික උණු ක්‍රමයකට තමයි බිත්තර වලින් ගොඩක් අතුරුපස හදන්නේ. ඉතින් ෂෙෆ් කියමු අපි බලාගෙන ඉන්න ආදරණීය ගෘහණියන්ට, ආදරණීය ප්‍රේක්ෂකයන්ට අද දවසේ මේ ස්නෝ එක සහ ෆ්ලොරින් අයිලන්ඩ් එක හදන්න ඕන වෙන අමුද්‍රව්‍ය මොනවද කියලා. මම බිත්තර පහක් අරගෙන තියෙනවා. බිත්තර පහ වෙන වෙනම අරන් තියෙනවා. බිත්තර තුනක සුදු මද, බිත්තර දෙකක සුදු මද. ඒක වෙනම අරන් තියෙනවා. බිත්තර කහ මද පහම එකට අරන් එකට අරගෙන තියෙනවා. ඊළඟට සීනි ග්‍රෑම් 150ක් වෙනම අරන් තියෙනවා. සීනි ග්‍රෑම් 100ක් වෙනම අරන් තියෙනවා. කොකෝ පවුඩර් තියෙනවා, කෝන් ෆ්ලා තියෙනවා, ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා. අපිට කැමති රසයක් එකතු කරන්න පුළුවන්. මම එකතු කරනවා පැෂන් ෆෘට්. මොකද අපිට හොයා ගන්න තියෙනවා. ඉතින් මේකට බ්ලූ බෙරි, ස්ට්‍රෝබෙරි මේ වගේ දේවල් එකතු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට තියෙන වැල වර්ග එකතු කරන්න, ජම්බු එකතු කරන්නත් පුළුවන්. ඒක වෙනස් දෙයක් හදා ගන්න පුළුවන්. මම කැමති ෆ්ලේවර් එකකින් කරන්න පුළුවන්. ඊළඟට දොඩ නාරංගෙඩි දෙකක් තියෙනවා. ඒකේ පොතු අරගෙන අපි එකතු කරනවා. ඒක තමයි තියෙන්නේ. හරි, ඔන්න ඔය විදිහට තමයි අද දවසේ අපි අතුරුපස හදන්න සූදානම් වෙන්නේ. ආරාධනා කරනවා දිගටම අපිත් එකතු වෙලා ඉන්න කියලා. බුද්ධික හරි ගීත් ෂෙෆ් එක්කන් මේ වැඩේ ලස්සනට කරත්දී අපි මේ පැත්තේ
ඒ ගෞරවාන්විත කතාබහ ඒ බැඳීමත් එක්කන් තියෙන මතක ඔබේ ජීවිතයට ලං කරන්න සූදානම් වෙන්නේ. මේ ලෝකේ අපි ශ්‍රේෂ්ඨ මිනිසුන් දැකලා තියෙනවනේ. මිනිහෙක් තුල ජීවිතේ තියෙන්නට ඕන හැම ලක්ෂණයක් තුලම ඔවුන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනකොට අපේ හදවත්වල නොමැකෙන මතකයන් ඉතිරි කරනවා. එහෙම මිනිසු ලෝකේ හරි අඩුයි. කලාව පිළිබඳව සංගීතය පිළිබඳව අපේ රට තුල කතා බහ කරද්දී එවැනි ශ්‍රේෂ්ඨ චරිත අපිට මුණ ගැහිලා තියෙනවා. ඒ අතරින් සංගීත පරපුරක ශ්‍රේෂ්ඨයා අද අපේ අතරේ නැති වුණත් අපි ගෞරවයෙන් හැමදාමත් අපේ හදවත් තුල මතක් කරන ආදරණීය කලාකරුවෙක් තමයි සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි කලාශූරින් කියලා කියන්නේ. එතුමන් ගැන උදෑසනින්ම කතා කරන්නට හේතුව තමයි අද මේ මැදිරියට අපි ගෞරවාන්විතව ආරාධනා කරලා අරගෙන ඇවිල්ලා ඉන්නේ එතුමන්ගේ මුළු ලෝකෙම කිව්වොත් ඉවරදී. ආදරණීය තාත්තෙක්ට මේ ලෝකේ ඉන්න වටිනාම සම්පත කවුද කියලා අහුවාම දරුවෝ කියලා කියනවනේ. ඊටත් එහා ගියාම තාත්තෙක්ට ජීවිතේ ඉන්න වැඩියෙන්ම දැනෙන චරිතය තමයි තමන්ගේ දුව කියලා කියන්නේ. ඒ දුව ලැබෙන්නෙත් ආදරණීය ගැහණියක් නිසා. ඉතින් අපි ගෞරවයෙන් පිළිගන්නවා මේ බැදිරිය වර්ණවත් කරන්නට මේ මතක අරගෙන අපිත් එක්කන් අද මේ කතා බහට එකතු වෙන මල්කාන්ති නන්දසිරි ආදරණීය මැතිණියනි, ආයුබෝවන් සුබදසනක්. ආයුබෝවන් සුබදසනක්. අපි මේ ලෝකේ ආදර කතා දැකලා තියෙනවා. ඒ ආදර කතා තුළ හැම මොහොතකම ආදරණීයත්වෙන් අත් නොහැර ළඟින් ඉන්නත් හැමෝටම බැහැනේ. හැබැයි ඔබ තවමත් ඔබේ ආදරේ ළඟ නැතත් ඒ ආදරේ තවමත් හදවතේ තියාගෙන හරි ලයාන්විතව සතුටින් ඉන්නවා. අපි ඒ ගැන කතා කරන්නටත් මත්තෙන් දැන් අපිත් එක්කන් ඉන්න අනිත් බැඳීම කවුද කියලා හඳුනලා දෙන්න එපේ. සනත් අන්දසිරි ආදරණීය කලාශූරින් එක් අවස්ථාවකදී කියනවා, මගේ මේ මුළු ලෝකයම තමයි ඇය. මල්කාන්ති මැතිණිය ඔබගෙත් මුළු ලෝකයම ඇය. අම්මෙක්ට තාත්තෙක්ට තමන් ගියපු මග යන දරුවෙක් ඉන්නවා කියලා කියන ඊටත් වඩා දෙයක් නැහැ. අපි ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා දූ අනුරාධා විශාරද අනුරාධා නන්දසිරි ආදරණීය අනුරාධක්කේ. ආයුබෝවන් සුබදසනක්. ආයුබෝවන් සුබම සුබදසනක්. අද අපිට ටිකක් හරි සතුටු දවසක් ඔබ දෙපළගේ මේ ආදරණීය පැමිණීම පිළිබඳව. මුලින්ම මම කැමතියි දැන් මේ කතා බහ ආරම්භ කරන්නට කලින් මල්කාන්ති මැතිණිය ඔබ පැත්තට එන්න. විවාහ වුණාට පස්සේ ඕනම ආදරණීය යුවලක තියෙන බැඳීමක්නේ තමන්ගේ දරුවෙක් කවදා හරි සිනහව දකින්න දවසක් කෙනකන් බලාගෙන ඉන්නේ, මග බලාගෙන ඉන්නේ. මම පොඩ්ඩක් කැමති අතීතයට යන්න. මතකද මේ ආදරණීය පුංචි දියණියගේ සිනහව ඉස්සෙල්ලාම දැකපු දවස? ඉස්සෙල්ලාම මට මතක් වෙන්නේ ඇගේ රුව දැකපු දවස. ඒක ගෙදර නෙමෙයි හොස්පිටල් එකේ. මට ඇගේ මූණ දැක්කම ඇති වෙච්ච සතුට මට මේ වචන වලින් කියන්නෙම කරන්න බෑ. මොකද අපේ ජීවිතේ මාත් මගේ ස්වාමියාත් අපි දෙදෙනාගේ එක්කාස වීමේදී අපේ එකම ප්‍රාර්ථනාව උනේ ඇත්තටම දියණියක්. ඇත්තටම දියණියක්. ඉතින් අපිට මුලින් පුතණුවන් පුතෙක් ලැබුණා. ඔහු දවස් තුනෙන් අපේ අතරින් ඈත් වුණා. නමුත් ඉන් පස්සේ අපේ සියලුම බලාපොරොත්තු වුණේ දියණියක්. අපේ ස්වාමියාගේ ලොකුම ආදරයෙන් දියණියක් ලබා ගන්න, ඒ වගේ මට ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්න ලැබුණා. ඉතින් අපිට ලැබුණ මේ දුව තමයි අපේ ජීවිතේ, අපි දෙදෙනාගේ ලෝකය. ගොඩක් දේවල් තියෙනවා කියන්න. මට මේ වෙලාවේ වචන නැහැ කියන්න. කෙසේ වෙතත් මට අපි දෙදෙනාගේ සම්පත තමයි මේ. අම්මෙක්ට තමන්ගේ දුව ගැන, තවත් පැත්තකින් ගත්තහම අම්මෙක්ට තමන්ගේ පුතා ගැන වුණත් ඕනම කෙනෙකුට ලෝකයට අඬගහලා කියන්න පුළුවන් නම් මේ තමයි මගේ මුළු ලෝකේ, මේ තමයි මගේ වටිනාම සම්පත කියලා. ඊට එහා කතා කරන්නට වචන නැහැ ඒ හදවත් තුළ. ඒ කතා කරන ඇස් තුළ ඒ ආදරණීය ලෙංගතු බව අපිට දැනෙනවා. එහෙම දරුවෙක් වෙන්න හැකිනම් ඔබත් අනිවාර්යයෙන්ම මේ ලෝකයේ ඉන්න බැඳීමකට සාර්ථකත්වයක් දුන්න දරුවෙක් බවට කවදා හරි දවසක කතා බහට ලක් වේවි.
එහෙම ආදරණීය දරුවෙක් තමයි අනුරාධක්කේ ඔබ. ඔබෙන් මං මුලින්ම අහන්නට කැමති ඔබ ලෝකයේ දකින ඔබේ ජීවිතයේ දකින වීරයා කවුද? තාත්තා. තාත්තා. ඒකම අම්මා. මොකද අපේ තාත්තා වචනෙන් දේවල් කියලා කරව ගන්න කෙනෙක් නෙමෙයි. එයාගේ සිතුවිලි අම්මා තේරුම් ගත්තා. ඒ තේරුම් අරගෙන තාත්තාට අවශ්‍ය දේවල් සම්පාදනය කරලා දුන්නා. ඉතින් ඒක අම්මගේ වීරකමක්. මොකද අපිට සමාජයේ දකින්න ලැබෙන්නේ ගොඩක් වෙලාවට හරි අඩුවෙන් දකින්න ලැබෙන්නේ මේ විදිහට තේරුම් අරගෙන ජීවිතය ගෙනියන අය. තාත් නැත්තම් සමහර ලාට කියන අයියෝ අපි අහන අත් විඳින දේවල් නේ අපේ මහත්තයා හැම එකටම ඇඟිලි ගහනවා ඔන්නෝම. අපේ තාත්තා එහෙම එකක් නැහැ. නැත්තම් අයියෝ අපේ නෝනගෙන් පුදුම කරදරයක් අනේ. අපේ තාත්තට අම්මගෙන් එහෙම එකක් වුණෙත් නැහැ. දෙන්න වචනයෙන් කියාගත්තේ නැති වුණාට අදහස් වලින් තේරුම් අරගෙන ඉතාමත්ම ආදර්ශවත් ජීවිතය ගෙනිච්චා. ඉතින් ඒ සාර්ථකත්වයක් ඇති වෙන්න නම් තාත්තා වීරේ අම්මත් වීරවරියක්. අනිවාර්යෙන්ම මේ ලෝකේ මෙවැනි ආදරණීය බැඳීම් හරි අඩුයි. මේ ලෝකේ තියෙන හැම බැඳීමක්ම ගැලපෙන්නේ නැහැ. හැබැයි අපි ගලපගෙන ජීවත් වෙනවා කියන එක තමයි ජීවිතය කියලා කියන්නේ. දැන් අද මේ අම්මයි දුවයි අතර තියෙන බැඳීම අපේ ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්නවා. අපි වෙනදා නොදුටු කතාබහක් එක්කන් ඒ බැඳීම ගැන කතා කරන්නට. ඔබේ පුංචි කාලය ගැන කතා කරද්දී දැන් අපේ පවුල්වලට වඩා මගේ පෞද්ගලිකත්වය තුළ මගේ පවුලට වඩා ඔබේ පෞද්ගලිකත්වය තුළ ඔබේ පවුල් පරිසර ටිකක් හරි වෙනස්. ඔබේ පියා නම කියූ පමණින් මුළු මහත් රටක් ලෝකයක් දන්න, අම්මා පිළිබඳව නම කියූ පමණින් දන්නවා. ඊටත් එහා ගිහිල්ලා සංගීත පරපුරක් ඔබේ නිවහනේ හැම මොහොතකම ඔබම හැසිරෙනවනේ. එවැනි පරිසරයක පුංචි කාලේ කොහොමද ජීවත් වුනේ? පුංචි කාලේ පුංචි මමම තමයි ජීවත් වුනේ. මොකද මේ මට එහෙම කිසිම බලපෑමක් තිබුණේ නැහැ. දඟ, පුරතල්, කටකාර, දස් නගින, පූසොත් එක්ක සෙල්ලම් කරන, බල්ලොත් එක්ක සෙල්ලම් කරන, වටේ පිටේ ඇත් එක්ක සැරිසරන, දඟ වැඩ කරන, අම්මගෙන් ගුටි කන, අම්මගෙන් ගුටි කෑම තාත්තට ගිහිලා කම්ප්ලේන් කරන සාමාන්‍ය පුංචි දරුවෙක්ම තමයි. හැබැයි ආදරය ගොඩාක් ලැබිච්ච කෙනෙක්. ගෙදර දොරක වැඩ කිසිම දවසක ඉගෙන ගනීද කියලා හිතාගන්න බැරි තරමට පුරතල් වෙච්ච කෙනෙක්. ඒකම මම වාසනාවන්තයි. මගේ අම්මා තාත්තා හරහා මට පුංචි කාලේ ඉඳලා ලැබිච්ච ඇසුර ගොඩාක් ජීවිතය ගැන, ලෝකය ගැන හොඳ දැනුමක් තියෙන අය මගේ අවට හිටියා. මට අර ඉස්සෙල්ල තාත්තා අම්මට ඇඟිල්ලෙන් ඇනලා දේවල් පෙන්වුවේ නෑ වගේ, මටත් එහෙම ඇඟිල්ලෙන් ඇනලා කියලා දීලා නෑ. නමුත් මම පුරුදු වුණා ඒවා ඒගොල්ලෝ දිහා බලලා දැන් මේ ඉගෙන ගන්න. ඉතින් ඒ වාසනාව මට තිබුණා. ගොඩක් අම්මයි තාත්තාගේ ඇසුරයි, ඒගොල්ලන්ගේ හිතවතුන්ගේ ඇසුරයි පොඩි කාලේ ඉඳලා තිබුණා. මෙන්න මේ විදියට ඉන්න ඕනේ, මේ විදියට හැසිරෙන්න ඕනේ, මෙහෙම ඉගෙන ගන්න ඕනේ, මෙහෙම දේවල් කරන්න ඕනේ කියලා මට ආදර්ශමත් පරිසරයක් තිබුණා. මං හිතන්නේ ඒක තමයි මම මගේ පුංචි කාලේ ජීවිතේ වෙනස් වෙච්ච දේ. පුංචි දරුවෙක්ට තමන්ගේ නිවහන තුළ වටපිටාව තුළ ලැබෙන දේ තුළ තමයි ඔහුගේ හෝ ඇගේ ජීවිතයේ ඉලක්කයන් තීරණය කරන්නේ. අම්මා තාත්තා කියන ආදරණීය චරිත දිත්තේ තුළ ඒ දරුවාගේ මග නිවරදිව ගමන් කරනවාද නැද්ද කියන එක තීරණය වෙනවානේ. ඔබට හැම මොහොතකම පුංචි කාලේ ඉඳන් ලැබුණේ කවදා හරි දවසක මේ රටේ හොඳ තැනකට යන්න ඕන කියන මානසිකත්වය තමයි. ඒ නිසා අද ඔබ අපි ආදරය කරන චරිතයක් බවට, රටේ මිනිස්සු හැම මොහොතකම කතා කරන ආදරණීය දියණියක් බවට පත් වෙලා ඉන්නවා. මල්කාන්ති මැතිණිය, දැන් ආදරණීය දියණියක් ටිකෙන් ටික උස්මහත් වෙනවා කියලා කියන්නේ පවුලක් තුළ වගකීම් වැඩි වෙනවා,
ඇය රැකබලා ගන්න ඕන වටපිටාව වැඩි වෙනවා. හැබැයි කොච්චර කාර්යබහුල ජීවිතයක් ගත කරත් ඔබ එක ඇහිපිල්ලමකින්වත් ඇයට එහාට මෙහාට වෙන්න දුන්නේ නැහැ. ඔව් ඒක ඇත්තටම මගේ පවුල් පසුබිමින් ආපු දෙයක් කියලා මට කියන්න ඕනේ. මොකද මගේ දෙමව්පියෝ දෙදෙනාගේ ජීවන රටාව තමයි මමත් මං පිළිපැද්දේ. මොකද මට එක දියණියක් වුණාට මගේ අම්මට තාත්තට දරුවෝ 6 දෙනෙක්. 6 දෙනෙක් රැකබලාගත්තු අම්මා. ගෑන් ළමයිම 4 දෙනෙක්. ඉතින් අපි 4 දෙනයි මල්ලිලා දෙන්නයි ඒ 6 දෙනේ බලාගත්තු අම්මාගේ ජීවන රටාව තමයි මම පිළිපැද්දේ. බොහෝ දුරට පිළිපැද්ද නෙමෙයි ඉබේම සිද්ධ වෙනවා. හරිම ක්‍රමානුකූලව ගෙයි දොර වැඩ කරපු ඒ ක්‍රමානුකූලව හැම දෙයක්ම කරපු මවක් තමයි මට හිටියේ. ඇගේ ආදර්ශය තමයි මං හිතන්නේ මටත් මගේ අනිත් සහෝදර සහෝදරියන්ටත් පෞල් ජීවිතවලට ඇතුළත් කරගන්න ලැබුණේ. ඉතින් මං හිතන්නේ මගේ ස්වාමියාට ඒ සියලුම ශක්තිය දෙන්න. මගේ තාත්තට අපි කිව්වේ පප්පා කියලා, අපේ මමි කියලා. මමි පප්පට දීපු සියලුම ශක්තිය තමයි මම මගේ ස්වාමියාට දුන්නේ. ඉතින් ඒක සියලු දේ මට ලැබුණේ මගේ දෙමව්පියන්ගෙන්. ඒ වගේම ඉතින් ඔවුන් ආශ්‍රය කරපු පිරිස ගෙනුත් මට ගොඩාක් දේවල් ලැබුණා. ඒ අනුව තමයි ඇත්තටම කියනවා නම් ගෙයක් දොරක් කොහොමද තියාගන්නේ කියන එකත් මගේ අම්මගෙන් ඉගෙනගත්තු දෙයක්. ඒ අපි සියලු දෙනාට මේක ආදර්ශයක් වුණා. ඉතින් මගේ දියණියට ඒ පරිසරය හදන්න ප්‍රධාන රුකුළු වුණේ මම කියලා ඇ කියනවා නම් ඒ මට මගේ දෙමව්පියන්ගෙන් ලැබිච්ච දායාදයක්. ඉතින් මාත් පුළුවන් තරම් මගේ ස්වාමියාටත් මගේ දියණියටත් මගේ උදව් උපකාර මගේ සියලුම දේවල් දීලා මම රටටත් ආදර්ශමත්ව ජීවත් වෙන තමයි හැමදාම කාගෙන්වත් ප්‍රසාදයක් ගන්න කාටවත් පේන්න නෙමෙයි මේ දේවල් කරේ. මට අපේ පවුල සශ්‍රීකව කරන්න තියෙන හැම උපරිමයක්ම මගේ ශක්තියක්ම මම මගේ ස්වාමියාටත් මගේ දියණියටත් දුන්නා. දැන් බුද්ධික ඇහුවා වගේ එහෙන් එළියට යන්න මාව දුන්නේ නෑ නේද කියලා. ඒක ඇත්තටම මගේ අත්දැකීම එක්කම කියන්න පුළුවන්. මොකද අපේ අම්මයි තාත්තා ඉතාමත් කාර්යබහුල ජීවිතයක් මම පුංචි කාලේ තිබුණේ. ඒගොල්ලෝ රෑවරුවට ප්‍රසංගවලට යනවා, උදේවරුවට අනිත් රාජකාරිවල නිරත වෙනවා, තාත්තා විශ්වවිද්‍යාලයට යනවා, ඒතර අම්මා ගෙදර දොරේ සියලුම දේවල් කරනවා. ඒ වුණාට මම කරන කියන හැම දෙයක්ම අම්මා දන්නවා. හැරෙනකොට අම්මා දන්නවා, හිතනකොට අම්මා දන්නවා. ඉතින් යෞවනත්වයට පත් වෙනකොට එන සිතුවිලිත් අනේ මන් දන්නේ කොහොමද දැනගන්නේ කියලා ඔක්කොම දන්නවා. ඉතින් හැබැයි ඒවට තරවටු කරලා බය කරලා කාමරයට දාලා වහලා තියලා පන්ති යවන්නේ නැහැ, ඉස්කෝලේ යවන්නේ නැහැ. එහෙම ඒවා කරලා නැහැ. හැබැයි කළ යුතු දේවල් මොනවද, නොකළ යුතු දේවල් මොනවද කියන එක මට පෙන්නුවා. මොකද අර තාත්තවත් අඳුනගෙන තේරුම් අරන් හිටියා වගේ මගේ මේ ඇහිපිල්ලමත් අම්මා දන්නවා. ඉතින් ඒ තේරුම් ගැනීම තිබුණා මාව පුදුම විදියට ආරක්ෂා කරගෙන තමයි හැදුවේ. මේ කතා බහ ආගෙන ඉද්දී අපිට හිතෙනවා ඇත්තටම මෙහෙම බැඳීම් ලෝකේ තියෙනවාද කියලා. සංසාරගත බැඳීම් එකට එකතු වුණාම ඒව හරි ශක්තිමත්. ජීවිතේ ඉඩ දෙන්න තුල අපි ඔබේ ජීවිතයේ මේ බැඳීම් එකතු කරගෙන ඉන්නේ ඔබට ආදරණීය ඔබේ පවුල තුළ. මේ බැඳීම් එක්කන් අපි ගෙනෙන මතකත් එක්කන් ඔබේ පවුල ලස්සන කරගන්නට. අද කතා කරනවට වඩා අපි හැම කෙනෙක්ම කැමති ඔය හඬින් ගීතයක් අහන්නට. ආදරණීය අම්මා කෙනෙක් ගැන දරුවෙක්ට ගීතයක් කියන්න පුළුවන් නම් ඒ අම්මට කොයිතරම් සතුටක් දැනේවිද? අපි කැමති මුලින්ම ආදරණීය අම්මාවරුන් ගැන කියවෙන මේ ගීතය පොඩ්ඩක් විශේෂයි. මම හිතන්නේ අම්මා මේ ගීතය අහන දෙවෙනි වතාව වෙනවා. බන්දුර නානායකාරස මහියාට කියන්නේ ඇත්තටම පහුගිය වසරේ තාත්තා අසනීපව හිටපු හින්දා අපි අම්මගේ උපන්දින එහෙම ලොකුට සමරන්න හිතුවේ නැහැ. අම්මා කැමති වුණෙත් නැහැ. අම්මගෙන් එහෙම උපන්දිනේ මොකද කරන්නේ කියලා ගිය අවුරුද්දේ අම්මා කිව්වා මේ මම පල්ලියට ගිහිල්ලා පොඩ්ඩක් ප්‍රයාස් කියලා එනවා කියලා අම්මා කතෝලික ආගමේ. ඉතින් ඊට පස්සේ මම හිතුවා එහෙනම්
amma ge nædæyo pirisai ape ithamathma close malangama hita utun kīpa denekut ekathu karagena amma podda pudumayata surprise karanna hithagena deva meheyak sangvidhanaya kara kōṭṭe Santa Thomas ammage iskōle palliye ඉතින් අම්මා හරීම හිතවත් හැබැයි අම්මා එයි කියලා හිතන්න බැරි කීප දෙනෙක්ට මං එන්න කිව්වා අම්මා සර්ප්‍රයිස් කරන්න. එයින් එක්කෙනෙක් තමයි බන්දුල නානෙක් අරසම් අයියා. දැන් මොකද දැන් ප්‍රනීත් මාමලා වගේ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර වගේ නිතර අපේ ගෙදර හම්බ වෙන අයනේ. ඉතින් එයා එයි කියලා අම්මා හිතනවා. බන්දුල අයියා ගාල්ලේ ඉඳලා එයි කියලා හිතන්නේ. මං බන්දුලයට එන්න කිව්වම බන්දුල අයියා අපි දැන් දවස් 3යි තියෙන්නේ. මං 24 වෙනිදා වගේ ඉතින් අයියෝ අපි වැඩක් කරමු කියලා මම සින්දුවක් හදන්නම් අපි ඒක කියමු අම්මට කියලා. මං කිව්වා අයියේ දවස් තුනෙන් කොහමද? හරි හරි අපි කරමු කිව්වා. ඉතින් අයියා ලියලා මගේ අතට කොලේ දුන්නා. මේ කොලේම අද මං ගෙනාවා අයියා මට දුන්න කොලේම. ඊට පස්සේ සරද්දි ඇල්ලිස් මාමට කියලා ඒක ඉක්මනින් තනුවක් දාලා අර කරන්ට් කපන කාලේ අපි ඉසුරු මල්ලිගේ සමනසිංහගේ ස්ටුඩියෝ එකට ගිහිල්ලා ඒක රෙකෝඩ් කරලා මේකේ විතරයි කීබෝඩ් එකේ විතර ට්‍රැක් එක. එහෙමම කිව්වා පහුවෙන්ද පල්ලියේදී අම්මා ඉදිරිපිට ගායනා කරා මේ ට්‍රැක් එකට. ඉතින් අම්මා එදා තමයි මුලින් මේ සින්දුව ඇහුවේ. අද අහන්නේ දෙවෙනි වතාවට. එදා දැනුණු සතුට අපි අහමු ඊට කලින් වර්ණ සංගීත කණ්ඩායමත් එක්ක ඒ ගීතේ රසු විඳිමු. මල්ක කාන්තිය දුන්නම්මා අම්මා අම්මා ලොවක රංජනය වූ අම්මා 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 සාගරේ නොපිනි මගේ දියුරුව අම්මා ආදරේ
ජීවිතය කියන්නේ මේකට තමයි. ඒ අම්මට කොයි තරම්නම් සතුටක් ඇද්ද තමන්ගේ ආදරණීය දියණියගේ හඬින් තමන් ගැන මුළු ලෝකයකට ඇහෙන්නට මේ වගේ හඬක් අවදි කරනකොට. මේ වාසනාව මල්කාන්ති මැතිනිය මේ ලෝකේ හැමෝටම නෑනේ. ඔව්. මං හරිම වාසනාවන්තයි. මගේ ජීවිතේ මගේ දෙමව්පියෝ දෙදෙනාට පස්සේ මට ජීවිතයක් ලබා දුන්නේ මගේ ස්වාමියා. ඉතින් ඔහු නිසා තමයි මට මේ රත්නය ලැබුණේ. ඉතින් මම පුදුම වාසනාවන්තයි. මට සියලු දේ, මට මිනිස්සු, මට පිරිස, මට අපේ ස්වාමියාට ගොඩාක් පිරිස අවශ්‍ය හැම වෙලෙම. තනියෙන්, පාළුවෙන්, කාන්සියෙන් ඉඳ කැමති කෙනෙක් නෙවෙයි. හුඟක් අය එහෙම ලෝකවල ජීවත් වෙනවා. ඔහුට හැම වෙලෙම ඕනේ පිරිස. කෙනෙක් ගෙදරට එනවා නම් ඊට වැඩි සතුටක් ඕගේ නැහැ. ඉතින් අපි තිදෙනාම එක හා සමානවයි. ඒ අපි මගේ ස්වාමයාගේ සියලුම කල්චර් එක මට ලැබුණා. මටත් පොඩ්ඩක් මගේ දෙමව්පියන්ගෙන් තිබුණා. අපි දෙදෙනාගම දේවල් මගේ දීනෙට ලැබුණා. ඉතින් සමහර මම හොඳටම දැකලා තිනවා දෙමව්පියන් පාලනය කරන දරුවා අද ඉන්නේ ලෝකේ. අන්න මං ඒ අයට කියනවා හැමදාම කොයි තරම් උස්සමහත් වුණත් ආදර්ශමත්ව කීකරුව හිටිය ඉන්න දේනියක් මගේ දේනිය. ඉතින් විශේෂයෙන් මගේ ස්වාමියට පුදුම ආදරේ. තාත්තා කියන වචනෙට ඇය ගොඩක් ගරු කරා, ආදරය කරා, ඔහුගේ හැම දෙයක්ම පිළිපැද්දා. ඉතින් මට ඒ මට ඇති ඒක. මොකද මං බලාපොරොත්තු වුණේ මට මේ ලෝකේ මට ලබා ගන්න පුළුවන් ලොකුම වස්තුව ලැබුණා. ඔහුගේ සියලුම ක්වොලිටීස් මේ ඔක්කොම මගේ දුව ගත්තා. තවත් ඉතින් මං හිතන්නේ බිරිඳකට ගැහැණියකට ලබන්න තියෙන සතුටක් තවත් නෑ කියලා මට හිතෙනවා. මොකද මගේ ජීවිතේ මගේ අපේ පවුල සංගීතයත් එක්ක ජීවත් වුණ පවුලක්. හැමදාම සතුටෙන්. ඉතින් අන්නේ ඒක මගේ ස්වාමියාගෙන් තව ටිකක් වැඩිපුර ලැබුණා. ඉතින් මං හිතන්නේ ආදර්ශමත් විය යුතුයි කියලා හිතාගෙන මේ ඉබේම රටට ජාතියට ආදර්ශමත්ව ජීවත් වුණා කියලා මට ආඩම්බරයක් තියෙනවා. මේ ලෝකේ හැම ගැහැණියකටම හොඳ අම්මා කෙනෙක් වෙන්නට බෑ. ඔබ කොයිතරම් ඒ මාතෘත්වයට, ඒ පදවියට ගෞරවාන්විත බවක් සාධාරණයක් ඉටු කරාද කියන එක අනුරාධක්කේ අපිට කියන්නට හොඳම නිදසුනක් තමයි බන්දුල නානායක්කාරවසම් වැනි එවැනි දැවැන්ත චරිතයකගේ අතින් මෙවැනි පදවැලක් නිර්මාණය වෙනවා කියන එක. මල්කාන්ති මැතිනීව මං හිතන්නේ පුංචි කාලේ ඉඳන්ම එතුමන් දන්නවා ඇති දැන හැඳින ඇති. අයියාගේ මුල්ම කාලේ, කියන්නේ අයියා ගීත ක්ෂේත්‍රයට යොමු වෙච්ච මුල්ම කාලේ ඉඳලා අපේ තාත්තලගේ ඇසුර තිබිලා තියෙනවා. අයියා මතක් කරනවා. මොකද තාත් අපේ ගෙදර මං අර ඉස්සලක වගේ ශිෂ්‍ය ශිෂ්‍යාව ගොඩක් නිතර ගැවසුණා. ඒගොල්ලන්ගේ සරල ගී වැඩසටහන් වලට ඉතින් ගීත තාත්තා තෝරලා දෙනවා. ඉතින් අපේ ගෙදරට ඇවිල්ලා තිබුණු ගීත වලින් එකක් තාත්තගේ ගෝලයෙක් ආනන්ද සමරතුංග මාමට හදන්න, ඒ කියන්නේ සරල ගීයකට මම කොලේ කියලා මේ තමයි දීලා තියෙන්නේ. ඒ දීලා තියෙන බන්දුල අයියා එවපු සින්දුවක්. ඒකට මුලම ඒ සමරතුංග මාමා තමයි ගායනා කළා තියෙන්නේ. ඒ වගේ අපේ ඇසුරක් තියෙනවා. දැන් අම්මගේ නම රංජනී මල්කාන්ති. ඉතින් ඒක තමයි අයියා ලිව්වේ මලක කාන්තිය. මල්කාන්ති කියන එකත් රංජනී ලෝට රංජනය වූ අම්මා කියලා. සහ අම්මා ඉතාමත් මේ භක්තිවන්ත කෙනෙක්. දැන් අපි කොහොමත් කොච්චර පරක්කු වෙලා හිටියත් ගමනක් කැන්ඩිලිරුවන් ගිහිල්ලා දේවරූප ගාවට බුදුහාමුදුරුවෝ ජීසස්ගේ රූප දෙක අපේ එදර එකට තියලා තියෙන්නේ. එතෙන්ට ගිහලා අඳුන් කුර පත්තු කරලා වැඳලා දැන් ඒකට තව දෙයක් එකතු වුණා. තාත්තගේ රූපෙටත් ගිහිල්ලා අඳුන් කුරක් පත්තු කරලා වැඳලා
තමයි තා අම්මා එන්නේ. කියන්නේ මේ ඒක කොච්චර හදිසි ගමනක් වුණත් ඒක නොකර අම්මා එන්නේ නැහැ. ඉතින් ඒ අම්මාගේ දේව භක්තිය ඇතුලේ අම්මාගේ තියෙන දෙවුරුව ගැන තමයි අයියා ලිව්වේ. අනිවාර්යයෙන්ම ඇය ඇත්තටම දෙවුරුවක්. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ මේ මොහොතේදී මේ මැදිරියේදීම බන්දුල නානාකාර වසම් මැතුමා දවසක් මේ වැඩසටහනකට ඇවිල්ලා එතුමන් හරි ගෞරවාන්විතව අභිමානයෙන් යුතුව සනත් නන්දසිරි මල්කාන්ති නන්දසිරි කියන මේ ආදරණීය බැඳීම ගැන හරි අපූර්වවට කතා කරා. ඒ කතාව තුළ තිබුණු හදවතේ දැනුණු දේ තමයි මේ වචන වලින් අද අපිට ඇහෙන්නට ඇත්තේ. ඉතින් ආරම්භයේදී අපි කිව්වා අපි ෂෙෆ් ජගත් එක්ක එකතු වෙලා අද දවසේ ඔබට ආහාරයට ගන්න අතුරුපස දෙකක් හදන විදිහ කියලා දෙනවා කියලා. මේ වෙද්දි අපි හදමින් ඉන්නේ ස්නෝ එග් එක තමයි තියෙන්නේ මේ ලිපේ තියෙන්නේ. වගේම අතුරුපස කන්න ඕන වෙන සෝස් දෙකක් හැදුවා අපි. මේ තියෙන්නේ චොක්ලට් සෝස් එකක් හදාගත්තේ බිත්තර කහ මද ටික එකතු කරලා. සාමාන්‍ය කිරි මිලිලීටර් 500කට සීනි ග්‍රෑම් 100ක් කොකෝ පවුඩර් ග්‍රෑම් 20ක් එකතු කරලා උතුරවලා අපි බිත්තර කහමද පහ. දැන් සුදු මදෙන් අපි අතුරුපස හැදුවාම කහමදේ අයින් කරන්න වෙනවනේ. ඒක අයින් කරන්න නැතුව ඒක එකතු කළා තමයි මේ සෝස් එක හදාගත්තේ. ඊළඟට තියෙනවා පැෂන් ෆෘට් ටිකයි මේ නාරංගෙඩියේ පොතු ටිකයි එකතු කරලා සීනි චුට්ටක් ලුණු ටිකක් එකතු කරලා සෝස් එකක් හදාගත්තා. මේක තික් වෙන්න මම කොම්ප්ලා චුට්ටක් එකතු කරේ. දැන් අපි බලමු අපේ ස්නෝ එග් එක. ඔයාලා පේනවා මේ බිත්තර සුදු මද තුනෙන් තමයි අපි මේක හදලා තියෙන්නේ. මේකට අපිට ඇඟිල්ල තියලා බලන්න පුළුවන් මේ අතේ ඇලෙන්නේ නෑ. ඒක තමයි අපේ පදම. මේක බිත්තර සුදු මද තුනයි සීනි ග්‍රෑම් 150 එකතු කරලා බීට් කරලා ඊට පස්සේ අපි බෝල් එකට දැම්මා. මේ බෝල් එක වටේට මම බටර් ටිකක් ගාලා සීනි ටිකක් ඉස්සා. මොකද මේ සීනි ටික දිය වෙනකොට මෙයා නිකම්ම අපිට අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. බෝල් එකේ ඇලෙන්නේ නැහැ ගීත. ඒක තමයි ගොඩක් වෙලාවට අපි පුඩින් වර්ග හදනකොට බටර් ටිකක් ගාලා සීනි ටිකක් එකතු කරාම මේක අපිට ලේසියෙන් අනිත් පැත්ත හරව ගන්න ඕනේම පුඩින් වර්ගයක් හදද්දී ඒ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. බේක් කරන දේවල් වලදී, ස්ටීම් කරන දේවල් වලදී මේ බිපේනවා. නිකම්ම ඇලවෙනකොට මේ ගැලවෙනවා. මේක ඇලෙන්නේ නැහැ. අපේ පුඩින් එක හරි. ඊළඟට අපිට තියෙන්නේ ස්නෝ එග් එක හදාගන්න. ස්නෝ එග් එක හදාගත්ත අපිට තියෙන්නේ ෆ්ලෝටින් අයිලන්ඩ් එක හදාගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේ අපි සූදානම් ඔබට රසවත් අතුරුපස දෙකක් හදන විදිහ ආකාරයේ කියලා දෙන්න. බුද්ධික අපිත් එක්කිනේ හරිම ආදරණීය බැඳීම් දෙකක්. මොකද කොච්චර කතා කරත් මේ බැඳීමේ තියෙන ඒ වටිනාකම අපිට අහන්න අහන්න ආසාවක් දැනෙනවා. ඔබටයි අවස්ථාව. අපි උගත් වචන මදි. ඒ බැඳීම ගැන, ඒ වටිනාකම ගැන ලෝකයට කියන්නට. ගිත් මම ඔබටත් ආරාධනා කරනවා එන්න කියලා මේ පැත්තට. මේ අද බොහෝ දේ කතා කරන්න තියෙනවනේ මේ ආදරණීය බැඳීමත් එක්ක. අනුරාධක්කේ, දැන් මම මේක ටිකක් සරලවම අහන්නම්කෝ. අපි ඕනම කෙනෙක් පුංචි කාලේ ඉස්කෝලේ ගියාම හැම තැනකදීම අපිට මොකක් හරි මතකයක් ජීවිතේට එකතු වෙනවනේ. ඒ කියන්නේ අපේ ජීවිතවල පාසල කියලා කියන්නේ කවදාවත් අමතක නොවන මතක ඉතුරු කරන තැනක්. ඔබට පාසල් ජීවිතය අපට වඩා ටිකක් වෙනස් වෙන්නට ඇති. ඒකට හේතුව තමයි මේ සනත් නන්දසිරි සර්ගේ දුව. ආ, එහෙම වටපිටින් ඇහෙනකොට ඇත්තටම මොකද දැනුනේ? ඉස්කෝලේ ඇතුලේදී එහෙම මම මේ මට විශේෂත්වයක් ඇත්තටම එහෙම දැනුන්නේ නැහැ. නමුත් ගුරුවරියෝ අපේ මං මියුසික් විද්‍යාලයට ගියේ එකේ ඉඳලා පළවෙනි ශ්‍රේණියේ ඉඳලා 13ට යනකම්ම. එතකොට අපේ හිටියේ ගුරුවරියෝ. ගුරුවරු දෙදෙනෙක් ඉදිරියට මට ඉගෙන ගන්න ලැබිලා නැහැ. ඊට පස්සේ දැන් නම් මම හිතන ගුරුවරිය විතරයි ඉන්නේ. කොමරි ඒ හැමෝම මට හරි ආදරෙයි. සමහර විට ඉතින් මේ අම්මගේ තාත්තගේ විශේෂත්වයේ හින්ද වෙන්න ඇති. හැබැයි මට මේ මෙයාගේ දුව කියලා වගේ පෙන්නලා විශේෂත්වයක් කරලා නැහැ. මම හැබැයි හොඳ ශිෂ්‍යාවක්, හොඳ දරුවෙක්. මම වැඩි ඉස්කෝලේ ඇතුලේ දඟ වැඩ කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ වයසේදී ඒ හැසිරීම මගේ තිබුණා. නමුත් ඉස්කෝලේට ඒකෙන් බලපෑමක් වෙන්නවත්, ගෙදරට අම්මලට ඒකෙන් බලපෑමක් වෙන්නවත් ඉඩ නොදී තමයි අපි යාළුවෝ ටික ඒව කරේ. හැබැයි මට මතක තියෙනවා දැන් අපි ට්‍රිප්ස් යනවනේ ඉස්කෝලේ. ඉස්කෝලේ බස් එකේ යන්නේ ඉතින් ඔක්කොම ළමයි ටිකයි ගුරුවරියෝ බස් දෙක තුනක් යනවා. නට නට සින්දු කිය කිය කෑ ගහ යනවා.
බහිණ තැනකදී අපේ අම්මලා තින්නවා මලකෙන අම්මයි එමෙ දෙමෝ අම්මල තාත්තලා කීප දෙනෙක් ඒගොල්ලෝ වාහනයක වෙනම එනවා අපේ නිදහසට බාධාවක් නැහැ අපි දඟල්ලා සින්දු කියලා උගුරු බැලන්ඩි කරගෙන එනවා හැබැයි අපි සමහරට රැල්ල පා ගන්න ගියොත් එතන අම්මලා ඉන්නවා අපි zoo එකට ගියත් අම්මලා පිටපස්සෙන් ඉන්නවා ග්‍රහලෝකාගාරයට ගියත් අම්මලා ඉන්නවා ඒ කියන්නේ ඒ ඇහෙන් මිදෙන්න දුන්නේ හැබැයි නිදහසට බාධාවක් උනේත් නැහැ හැබැයි අම්මගේ තාත්තගේ ප්‍රසිද්ධිය සහ ජනප්‍රියත්වය මට අයුතු ලෙස ලැබුණෙත් නැහැ පනිෂුනා ඉස්කෝලේ බැනුම් අහලා තියෙනවා පනිෂ් වෙලා තියෙනවා ඉතින් ඒ කියන්නේ හිම විශේෂත්වයක් කියලා නැහැ හැබැයි ආදරේ නම් ලැබුණා මේ ජනප්‍රියත්වය තමයි කෙනෙකුට ඕනේ ඒ කියන්නේ අම්මගේ තාත්තගේ ජනප්‍රියත්වය දක්ෂතාවය තුළ බබලෙන්නට උත්සාහ කරන්නේ නැතුව තමන්ගේ හැකියාවෙන් බබලෙන්නට උත්සාහ කරන විටදී අරදී ස්වභාව දහමෙන් ඒක සාමාන්‍ය විදිහට ලැබෙන ආශිර්වාදයක් විදිහට ගීත් දැන් ඉස්කෝලේදී දඟ නැහැ කියලා කිව්වනේ. අපි හැබැයි අහමු නේද දැන් අම්මා ඉන්න නිසා මල්කාන්ති මෙතනියගෙන් අපි අහමු දැන් ආදරණීය දියණියක්. ඒ ගැන කතා වුණානේ. මේ ආදරණීය දියණිය දඟ වැඩ කරලම නැද්ද දඬුවන් කරන්න අවස්ථාවක් ලැබිලම නැද්ද අමතක නොවන සිදුවීම් පොඩි කාලේ. අමතක වෙන සිදුවීම් නම් කීපයක් තියෙනවා. ප්‍රධාන දේ තමයි කවා ගන්න ගියම දින පස්තාව. අන්නේ ඒ දඟකාරකම මට පෙනුනේ ගොඩාක්ම අන්නේ එතනින් මගෙන් මිදිලා යන්න තමයි උත්සාහ කරන්නේ කෑම එක අරන් එනකොට දුවනවා. හැබැයි යට ආස කෑම වර්ගක් තියෙනවා. නමුත් බත් කියන්නේ දේ ඒක පේනකොට දුවනවා. එන්නේ එහෙම එකක් තිබුණා. ඉතින් මගේ ජීවිතේත් මට මගේ ස්වාමියාටත් මෙයාටත් මගේ අතින් හදන කෑම මම යම් කිසි ආදරයකින් හදන දේ කොහොම හරි කවා ගන්න තමයි මට වමනම. ඉතින් මම මේ පසුබස දුවනවා. මට හිටියන් ඉතින් මගේ නෑ බාල නැගණිය සකුන්තලා නංගි අපි බේබි ඩාලින් කියන්නේ යාට එයාගේ ලෝකෙ මෙයා. ඉතින් මට ඔරෝරෝ දරුවා වරන් උදවනම දරුවා කැමති නැද්ද එයාගේ පස්සෙන් එයා දුවනවා. ඉතින් ඔය වගේ කවන්න පුවන්න ගියාම තමයි මට පොඩ්ඩක් හරි අතක් පොඩ්ඩක් උස්සලා තට්ටු කරන්න හරි හිතෙන්නේ අන්න ඒ අවස්ථාවකදී. නැතුව ඉතින් වෙන දඟකාරකම් කියන ඒවා කොහොමද මේ අර තැනකට තැන්පත් වෙන දරුවෙක් නෙමෙයි පොඩ්ඩක් කෙලිලොල් එයා උඩ පුටුවල නගිනවා බහිනවා ඒ නගලා මං කරන පිහදාන කකුලේ මොනාරි ගෑවිලා කියලා ඒක පිහදාන ඉතින් අන්න ඒ වගේ දරුවෙක් ඉතින් හැම ගෑනු ක්‍රියාශීලී පුංචි කාලේනේ හරිම ක්‍රියාශීලී හරිම වචනේ ඒකයි මෙයා හොඳ ක්‍රියාශීලී දරුවෙක් ඉතින් මට ඒ ක්‍රියාශීලීකම් වල පොඩි දඩබ්බර දෙයක් වෙනකොට පොඩ්ඩක් ඒකෙන් මුදවන්න විතරයි මට තිබුණේ තාත්තා වගේ හරිම බැලන්ස් මනසක් තිබුණේ ඒ කියන්නේ පුංචි කාලේ ඉඳන්ම එයාට හිතෙන මේක මේ කරන්න හදන දෙයක් වැරදි කියලා දඟකාරකම හිතෙනවා ඊට පස්සේ ඒකෙන් මිදෙනවා ඉතින් මට ඇත්තටම කියනවා නම් ඒක දැන් මේ මුහුකුරා ගිය වයස වෙනකොට නොයිකුත් අදහස් එන තරුණ විය එනකොට ඇගේ සිටිවිලි එක සටන් කරනවා ඇති හැබැයි අපි දෙන්නා ගැන හැම වෙලෙම එයා හිතලා තමයි හැම දෙයක් පිළිබඳ තීරණ ගත්තේ. එයා ඒවෙන් මිදෙන්න ගියෙත් නැහැ. ඒවා අත්දැකීම් ගන්න ඇති. අරන් ඒවා තාත්තා අම්මා ගෙදර කියන එක හැම වෙලෙම හිතපු ඊළඟට එයාගේ ගුරුවරුන්ට පුදුම ආදරයක් ගරුත්වයක් තින්න දරුවෙක්. ඒකනේ ඉගෙනගත්තු පාසලටම ඇව ඒ මූලිකව ඉන්න අය තමයි ගෙදරට ඇවිල්ලා ආරාධනා කරේ ඇව පාසලට මියුසික් බාලිකා විද්‍යාලයට දෙන්න කියලා උගන්වන්න. එයාගේ ටීචර් තමයි ඒකට යෝජනා කළ තිබුණේ සංගීත ගුරුවරිය. ඉතින් අන්නේ ඒ තලයට දරුවෙක්ව ගන්න දෙමව්පියෝ දෙන්නගේ වගකීම තමයි ගොඩක් තියෙන්නේ. කොයිතරම් දඟකාර මම හැම එකක්ම පාලනය කරන්න ගියේ නැහැ. මගේ නැගණිය මං කිව්වේ ඇයා හැම වෙලෙම මෙයාව ආරක්ෂා කරලා පාලනය කරෙත් නැහැ. මං බැලුවත් ඇයට තේරෙනවා මං ඒ අකමැති දෙයක් කියලා. බයයි. අන්න ඉතින් එතන ඒක මං හැම වෙලෙම මං කොච්චර අවිවේකුණත් පාන්දර 3ට 2ට 5ට ප්‍රසංග වේදිකාවේ ගිහිල්ලා මායි අපේ මහත්තයා එන්නේ. ඒ මොනම වුණත් දුවගේ කටයුතු මං පිළිවෙලකට සකස් කළා තමයි හැම දෙයක්ම කරේ. ඉස්කෝලේ පේරන්ට්ස් මීටින්ග්ස් හැම එකකටම මම ඇවිල්ලා තියෙනවා. හැම ප්‍රයිස් ගිවිං එකකටම ඇවිල්ලා තියෙනවා.
ඉතින් ඒ දැන් අම්මලා කාර්යබහුලයි කියලා ඒවෙන් කවදාකවත් මේ අතෑරලා නැහැ. ස්පෝර්ට්ස් මීට් හැම එකටම අම්මා ඇවිල්ලා තියෙනවා. දැන් කන්සර්ට් තියෙනකොට දැන් ප්‍රධාන චරිත වලට මේකප් කරනවනේ මේ වේශ රූපශිල්පින අර පොදු චරිත ඔක්කොටම ලිප්ස්ටික් ගන්නේ, රූජ් ගන්නේ, බ්ලෂ් කරන්නේ, අයිලයින් අඳින ඔක්කොම අම්මා. පොණ්ඩ දාන්නේ අම්මා. ඉතින් පොලි මේ ඉන්න අම්මට කියලා ලිප්ස්ටික් ගා ගන්න. අම්මගේ ලිප්ස්ටික් එකෙන් ගන්නනේ. ඒ වගේ දැන් බෑන්ඩ් එකේ වුණත් ඔක්කොම ළමයින්ට අඳින්න එන්නේ අම්ම කෙනේ. මගේ පාසල් ජීවිතේ කිසිම දෙයක් අම්මගෙන් මිදිලා කෙරිලම නැහැ. මගේ දඟකාරයව ගේ ඇතුලේ දුක් විඳලා තියෙන තාත්තගේ ශිෂ්‍යු තමයි. මොකද මං ඒගොල්ලන්ට තමයි මේකප් කරනවා, අම්මගේ මේකප් බොක්ස් අරගෙන කියලා පිරිමි ළමයින්ට තාත්තගේ ගෝලෝ ඒලා ඔපරේෂන් සර්ජරිස් කරනවා කියලා කැටිග්නම් වලින්ගේ ඇඟ පුරා අඳිනවා ඒ සමෘතුංග මාමලා අපු ආරච්චි මාමලා හරියට දුක් විඳලා තියෙනවා. මමත් මේ තව එකක් කියන්න ඕනේ. ඉතින් මම නීති රෙගුලාසි එහෙම දැම්මේ නැහැ. නමුත් ඇයි බේම ඒවෙන් ඒ හැම දංකාකම් වලින් මිදිලා තමයි මේ ජීවිතේ මේ තන් දුරාවේ. මට ගොඩක් අමතක වෙන ගතියක් තියෙනවා. දැන් මම ඔබතුමා දුවත් එක්ක කතා කරද්දී දෙයක් කියන්න හිටියේ. දැන් ඒ දේ මේ මොහොතේදී අමතක වුණා. නමුත් මතක් වුණාම ආපහු කියන්න. කෙසේ වෙතත් අර මුල්ම දේ මට කියන්න ඕනේ. මේ මුල්ම ගීතය මට ඒක අමතක වෙච්ච දෙයක්. බන්දුර නානක්කාරවස මල්ලි ඒ ගීතය හදලා දුන්නේ. ඇත්තටම මහා සංවේදී ගීතයක් වුණා. මට ඒක ඒ කියන්නේ මේ එක පාට මම නොදැනුවත්වම ගෑපු ගීතයක් ඒ උත්සවේ මගේ උපන්දිනයේ දවසේ පල්ලියේදී. ඉතින් මට ඒක ගැන පොඩ්ඩක්වත් කියන්න අමතක වුණා. ඒකයි කියන්නේ ඒ ගීතය මගේ ජීවිතේ අහපු මගේ දුවගේ මුවින් පුටිය වුණු ඉතාමත්ම වටිනා ගීතයක්. ඒක මට මුලින්ම කියන්න බැරි වුණා සමා වෙන්න. ගීත් දැන් අපි ඕනම මොහොතක ගීතයක් අහන්නට කැමතිනේ. අනිවාර්යයෙන්. විශේෂයෙන්ම සනත් සර්ගේ ගීතයක්, මල්කාන්ති මැඩම්ගේ ගීතයක් කියලා කියන්නේ අපි හැමදාමත් ආදරය කරන ගීත. දැන් අනුරාධක්කේ ඔබට පුංචි කාලේ ඉඳන්ම මේ හඬ තමයි රැව්පිලි රැව්දිදී තමන්ගේ නිවහනේ ඇහෙන්නේ. ඇත්තටම ඔබේ ගෙදර සංගීත අසපුවක් වගේනේ. ඔව්. මං අම්මගේ කුසේ ඉඳද්දි වෙන්න ඇති මුලින්ම ඔය ඇහෙන්නේ නැත්තේ. තාත්තා ගෙදර තමයි තාත්තගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉගන්නන්නේ. ඉතින් අම්මත් ළඟ ඉන්නවා. ඉතින් මට ඔය ඇහෙන්නේ නැති කුසේදිම දැන් ඇත්තටම අර හොයාගෙන තියෙනවනේ මම කුසේ ඉන්න දරුවන්ට ඒවා බලපානවා කියලා. ඉතින් ඉපදිච්ච දවසේ ඉඳලමත් මට ඒ ශාස්ත්‍රීය ගායනා වගේ දේවල් තමයි ඇහෙන්නේ නැත්තේ. මොකද දරුවන්ට උගන්වනකොට තාත්තලා ගෙදරින් දැද්දි සින්දු කියන්නේ නැහැ. ශාස්ත්‍රීයව කියන්නෙත් නැහැ, සරලව තාත්තලාගේ සින්දු කියන්නෙත් නැහැ. නමුත් අර ළමයින්ට උගන්වන ඒවා මට ඇහෙන්නේ නැති. ඉඳ ඇත්තටම අසපුවක වගේ තමයි මම උස්මහත් උනේ. ඉතින් ඒ ආභාසය තියෙන්නේ නැති. ඉතින් ඇත්තටම ඒ එහෙම සම්භාව්‍ය සංගීතය අහනකොට දරුවෙක්ට පොඩි ශික්ෂණයක් ඇති වෙනවා මං හිතන්නේ. මට මේ දැන් හිතෙච්ච දෙයක්. මං මේ ඉතාමත් ශික්ෂණයක් තියෙන කෙනෙක් කියලා මං කියනවා නෙමෙයි. නමුත් එහෙම වෙන්න සිතුවිලි හරි අපිට පාලනය කරගන්න හැකියාවක් ඒ තුලින් ලැබෙනවා කියලා මට හිතෙනවා. දැන් මතක් වුණා මට. ඔන්න මතක් වුණා දරුවා මතක් කරයි. කියන්නේ දැන් මේ මේ රටේ අපේ රටේ අපි ලෝකෙ ගැන කතා කරන අපේ රටේ මං දකින විශේෂ දෙයක් තමයි දෙමව්පියෝ දරුවෝ අරන් උගන්වන්න සතියේ මුල උදේ වරුවම දමල් වෙනකම් පාසලේ. එතනින් කොහේ හරි තැනකින් ළමයා වන්දලා මොන හරි කවලා ඕන් ඊළඟට එක්ක යනවා ටියුෂන්. මේ මේක තමයි මගේ ජීවිතේ දැකපු අසුබම මට ආසම නැති අසහනිකාරී දර්ශන. දෙමව්පිය දරුවා නම් අතට දුවනවා මේ මම කියන්නේ උගන්වන්න ඕනේ, ශාස්ත්‍රය හරියට දෙන්න ඕනේ, දරුවා දැනුවත් කරන්න ඕනේ. ඇයි පාසල අපි දීලා තියෙන ඒකටනේ? පාසලෙන් ඒ සියලු දේම ලබා ගන්න එපා දරුවා. දරුවා පාසලෙන් ගිහිල්ලා ආවට පස්සේ ඒවා අපි ගෙදර උගන්වනවානේ. දෙමව්පිය දන්නේ නැත්නම් ටීචර් කෙනෙක් ගෙදරට ගෙනහලා මේක දරුවගේ වෙහෙස මහන්සිය, දරුවගේ අසහනකාරී උසමහත් වෙනකොට දරුවන්ට මානසික පීඩන ප්‍රශ්න ඔය ගොඩාක් ඇති වෙන්නේ. මම හොඳටම දන්න මට කියන්න හොඳ නැහැ. නමුත් එහෙම පවුල් දැකලා තියෙනවා උස්මහත් වෙනවා දරුවන්ගේ මානසිකත්වය සම්පූර්ණ බිඳිලා. ඒ කියන්නේ දෙමව්පියන්ට සලකන එක පවා හිතුවක්කාර සිටවිලි එනවා.
දැන් මම මේ හිතලා මේ රටට දෙයක් මේ විදිහට ළමයි හදන්න ඕන කියලා හිතලා නෙමෙයි ඉබේම මගේ දෙමව්පිය වෙන්න ඇති නමුත් දරුවන්ව ওই විදිහට හැරස් කරන්න හොඳ නැහැ පාසලෙන් ආවට පස්සේ නිදහසද පීඩනය දරුවන්ට පීඩනය දෙන්න එපා ඒ කියන්නේ ටියුෂන් ක්ලාසස් යන්න එපා කියනවා නෙමෙයි අර කුඩා දරුවා 4 5 තුනේ දරුවා වුණා ටියුෂන් පන්ති ගෙනියනවා ඇයි එහෙම කරන්නේ දෙමව්පියෝ ඒගොල්ලන්ට ළමා කාලයක් අපි දෙන්න ඕනේ ගෙදර දෙන්න ඕනේ සෙල්ලම් කරන්න යාළුවෝ ආශ්‍රය කරන්න පිටේ පිටේ කවුද අල්ලපු වල ඉන්නේ කවුද කියලා දන්නේ නැහැ දරුවෝ දන්නේ නැහැ දැන් ඒ නිසා ඒ යම් කිසි තලයකට එනකොට දෙමව්පියන්ට ඒ අධ්‍යාපන තත්ත්වේ නැති නිසා අපි ඕ ලෙවල්ස් නැත්නම් ඒ ලෙවල්ස් වලදී දරුවෙක්ව පොඩ්ඩක් එක්කන් ගිහලා ටියුෂන් මම මේ ටියුෂන් ක්ලාසස් කරන ටීචර්ස්ලාට පොඩ්ඩක්වත් දෝෂාරෝපණය කරනව නෙවෙයි නමුත් මේක විය යුතුයි අපේ රටේ මේ අපේ රටේ තමයි මේක තියෙන්නේ ඕනම රටකට මම කියන අතිශයෝක්තියෙන් කියනවා නෙමෙයි මම රටවල ඉන්න අය දෙමව්පියෝ ආශ්‍රය කරලා තිනවා උසස් තලවලට ඒ දරුවෝ ගෙනහලා තිනවා නමුත් අපේ රටේ වගේ ඉස්කෝලෙන් එළියට එන්නේ ටියුෂන් පන්තියට ගෙනියන්නේ ඒක කරන එක මම නම් පොඩ්ඩක්වත් අනුමත කරන්නේ නැහැ එක එක්කෙනාගේ සිතිවිලි මම නම් හිතනවා දරුවට ළමා කාලයක් දෙන්න ඕනේ ගෙදර ඇතුලේ දෙමව්පියෙක් ඉන්න ඊට පස්සේ උස් මහත් වෙනකොට දුර්වල කම්පේනොට ඒ ටියුෂන් පන්ති ගෙනියන්නට කමන්නේ ඒක තමයි මම කියන්න බලාපොරොත්තු වෙච්ච ලොකුම දේ ඔබේ ආදරණීය දරුවාට දරුවාට හිමි වූ ළමා කාලය ලබා දෙන්න එවිට ඔබට කවදා හරි දවසක ඔබේ දරුවා රජෙක් වගේ හැදෙනවා බලාගෙන ඉන්න පුළුවන් එහෙම දවසක් ඔබට ජීවිතේ තියෙනවා දරුවන්ට අනවශ්‍ය විදිහට මානසික පීඩනයක් නොදී දරුවාගේ ජීවිතේ දරුවාගේ ජීවිතය යා යුතු මාර්ගය යන දුරාගෙන යන නිදහස ලබා දුන්නා නම් හරි අපි කතා බහ කරනවට වඩා ප්‍රේක්ෂකෝ බාද හරිම කැමති මේ ආදරණීය ලයන්විත කටහඬ ඇහෙනවා නම් ඒ නිසාම අපි ලස්සන ගීතයකට යන්නේ ගීතයක් අහලා ඇවිලම අනිත් විස්තර කතා කරමු විද කුමන මායම තුමේ මිස ඔබේ නදින මායම තුමේ මිස ඔබේ නදින ඉනි යරුගේ විද කුමන විද කුමන
chef jagat ඉතින් මේ වෙද්දි අපි එක අතුරු පසක් හදාගෙන ඉවරයි ස්නෝ එග් එක මම හිතන්නේ පේනවා ඇති කොහොමද ෆයිනල් ලුක් එක කියලා අපේ chef jagat හදපු ස්නෝ එග් එක ඒ වගේ මේ වෙද්දි අපි ෆ්ලෝටින් අයිලන්ඩ් එක තමයි හදන්න බිත්තර සුදු මද දෙකක් සීනි ග්‍රෑම් 100ක් එක බීට් කරගෙන දිනවා මේ බිත්තර සුදු මද මේ වගේ බීට් වෙන්නේ නැහැ ගීත් මේ බෝල් එකේ වතුර හරි තෙල් හරි තිබුණා. ඒක දැන් මම මෙතන බීට් කරාට ඔගොල්ලෝ විහදන්න ගියාම කියනවා අපි හදන්න මේ විදිහ වෙන්නේ නැහැ කියලා. නිකන් හරි කලින් දවසේ මේ වික්ස් එකේ බටර් කේක් එකක් හදලා තිබිලා හරියට හේදිලා නොතිබුණොත් මේකේ තෙල් ගතිය තිබුණත් මේ වගේ එන්නේ නැහැ. ගොඩක් ගෘහණියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ බිත්තර සුදු මදේ බීට් කරාම මේ වගේ එන්නේ නැහැ කියලා. පෙන පෙන විතරයි එන්නේ. එතකොට ඒක ගන්න බෑ. දැන් මේ බිත්තර දෙකක බලන්න බිත්තර සුදු මද දෙකෙන් අපිට ඇවිල්ලා තියෙන මේ වගේ වැටෙන්නේ නැති ගානට මේ බෝල් එක අනිත් පැත්තේ හැරෙව්වත් වැටෙන්නේ නැහැ. ඒ ගානට තමයි අපි පිටතර දෙක අපි බීට් කරගන්න ඕනේ ෆ්ලෝටින් අයිලන්ඩ් වල. ඒක තමයි තියෙන විශේෂත්වය. මොන ඕනම අතුරුපසකට පිටතර සුදු මත බීට් කරනවා නම් බෝල් එක හොඳට හොදලා මේ වගේ ක්ලෝත් වලින් නෙමෙයි පේපර් නැප්කින් එකකින් හොඳට තෙත නැති වෙන්න අලුත් එකකින් පිහිදලා ගන්න ඕනේ. මොකද අපි අතේ තියෙන තෙල් පොඩ්ඩක් තිබුණත් වතුර ටිකක් තිබුණත් මේ වගේ ගන්න බෑ. ඔයගලන් පේනවා මේ පියෝ වයිට් එකට ඇවිල්ලා තියෙනවා. සුදටම ඇවිල්ලා තියෙනවා මේ වැටෙන්නේ නෑ. මේ වගේ තමයි අපි ස්නෝ එක එක පුඩින් එකකට බීට් කරගත්තේ, ෆ්ලෝටින් අයිලන්ඩ් එකටත් බීට් කරගත්තේ. දැන් අපි මේක කිරි කිරි වලින් තමයි තම්බන්න යන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි කිරි එකක් කිපේ තියලා තියෙනවා. ඒකෙන් අපි මේක තම්බගන්න ටික ටික එකතු කරලා අපි තම්බ ගන්නවා. මේකේ විශේෂිතම දේ තමයි අපි ඕව කුක් කරගන්නේ නැහැ. තප්පර 30ක වගේ කාලයක් තමයි මේක අපි කුක් කරගන්නේ. ඉතින් ඔය වගේ ජීවිතයට එදිනදා ජීවිතයට ඔබට අවශ්‍ය හැම උපදේශක්ම අපේ chef jagat-ගෙන් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි බුද්ධික ෆ්ලෝටින් අයිලන්ඩ් කියන අතුරුපස හදාගන්න සූදානම් වෙන්නේ. අපිට තව පුංචි වෙලාවක් ඕනේ. එතකන් ඔබට අවස්ථාව තියෙනවා. අද පුංචි වෙලාවක් නෙවෙයි අපි ඕන තරම් වෙලා දෙන සූදානම්. ඒ තරම් හරි අපූරු රස කෑමක් හදනවා වගේ අපිට දැනෙනවනේ. මට පුදුමාකාර සතුටක් තියෙන්නේ මේ chef එක මේ මම ජීවිතේට හදපු නැති මමත් කෑම බීම හදන්න මගේ නැගණිය නිරංජලත් එහෙම අපි එක්ස්පෙරිමන්ට් කර කර හදන දෙන්නේ. මට මේ මේ chef ගේ මේක මම ජීවිතේට දැකලත් නැහැ. මම මේ දැන් තාම මගේ ඔළුවට වැටෙන්නේ නැහැ. දැන් ඉවර වුණාමත් ඕගෙන් විස්තර අහගන්න ඕනේ. ඒ තරම්ම සුන්දරයි. ඉතින් මට හරි ආසයි ඔබතුමාත් එක්ක කතා කරන්න පසුව. ඉතින් ඒකත් ඇප්‍රීෂিয়েට් කරා. ඔන්න ඒකයි මං කිව්වේ. අන්තාදක්කේ දැන් ඔබේ ආදරණීය මව ගායන ශිල්පිනියක් විදිහට කලා පවුලක ඉන්න ගෞරවනීය චරිතයක් විදිහට රටක් ලෝකයක් ප්‍රේක්ෂකයෝ අපි හැම කෙනෙක්ම හඳුනාගෙන ඉන්නවනේ. ඇය කොයි වගේ චරිතයක්ද කියලා. හැබැයි ආදරණීය මවක් විදිහට අපි හැමෝටම වඩා දන්නේ ඇය ගැන ඔබ. මවක් විදිහට මේ ආදරණීය චරිතය කොයි වගේද? වචනේ පරිසමාප්තාර්ථයෙන්ම මව. අපි සොයුරියක් මවක් වෙන්න පුළුවන්. යෙහෙලියක් මවක් වෙන්න පුළුවන්. බිරිඳක් මවක් වෙන්න පුළුවන්. මේ මව කියන එක මේ භූමිකාව හැමතැනම විහිදිලා තියෙන්නේ. කියන්නේ සොයුරියත් මවකේකේ භූමිකාවෙන් ඉන්න පුළුවන්. අන්න ඒ වගේ අපේ අම්මා ඒ හින්දා මං කියනවා වචනේ පරිසමාප්තාර්ථයෙන්ම අම්මා කෙනෙක්. ඒ කියන්නේ හරිම ආදර්ශමත් චරිතයක්. දැන් කෙනෙක්ට අම්මලා අපි හැමෝටම අම්මා කෙනෙක් ඉන්නවනේ ලෝකෙට බිහි වෙන ඕන දරුවෙක්ට. නමුත් ඒ දරුවව නිසි මාර්ගයක යවන්න අම්මට පුළුවන් වෙන්නේ අම්මා හොඳට හිටියොත්. මොකද පෙරලා දරුවට ප්‍රශ්න කරන්න බැරි තැනක අම්මා ඉන්න ඕනේ. ඔයා මේක කරන්න එපා දැන්. අපේ අම්මා කිව්වොත් මේ ලයිට් එක ඔෆ් කරන්න කියලා. එතකොට ළමයාට පුළුවන් ළමයා අම්මා කෙනෙක්වත් ලයිට් එක ඔෆ් කරන්න. ඉතින් අම්මා ඔෆ් කරන්නෙත් නැහනේ. කියලා පෙරලා අහන්න පුළුවන්නේ දරුවට. එහෙම අහන්න බැරි තැනක විදියට ආදර්ශමත් ඉන්න ඕනේ මවක්. අපේ අම්මා එහෙමයි. හැමදේම අම්මා දිහා බලලා මට ඉගෙන ගන්න දේවල් තියෙනවා. දැන් වෙනකොට මමත් වයසින් මුහු කරා යනකොට මේ සමාජයයි ලෝකයයි වෙනස් වෙනකොට අපේ අම්මලා ආපු ලෝකේ නෙමෙයි දැන් තියෙන්නේ. එතකොට මට යම් යම් දේවල් අම්මට පෙන්නලා දෙන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ අස්සේ ආයේ මුස්මතු වෙන්නේ අම්මගේ භූමිකාව තමයි. ආයි මං අම්මා කියන දේ අහන්නේ. ඉතින් ඒ අහන තැනට ඉන්න පුළුවන් මවක් මට.
මේ තමයි ආදරණීය අම්මා කෙනෙක් වෙන තමන්ගේ දුවක් ලෝකට අඬගා කියන වචන. ඒ වචනවල හරි ගැඹුරක් තියෙනවා. ඔබේ දරුවත් කවදා හරි දවසක ඔබේ ජීවිතය ගැන මේ විදිහට කියනවා නම් ඒ තරම් සතුටක් ඔබට නැති වෙන නිසා පුංචි කාලේ ඉඳලම දරුවෙකු දරුවා කියන මානසිකත්වයෙන් හදන්නට පුළුවන් නම් මේ වගේ කවදා හරි දවසක උදම් අනනන්නට පුළුවන් වෙවි අම්මා කෙනෙකුට. ලැබෙව ගීතය අර මම මුලින් බන්දුලයි අම්මා ගැන හිතලා මට දුන්න ගීතය. මීට පෙර මම ගැයුවේ විදුර ඩයස් මගේ සමීපතම යහළුවෙක් ලියලා දුන්න තාත්තා ගැන ලියලා දුන්න ගීතය. ඒක සංගීතවත් කරන අධික ගුරුගේ සහෝදරයා. මොකද විදුර දකින්න මමයි තාත්තයි අතර තියෙන සම්බන්ධතාවය බන්දුලයි දකින්න වගේ තාත්තා මං වෙනුවෙන් ගායනා කර බුදුදාස ගලපති මාමා රචනා කළ දුව අනුරාධා ගීතය. ඒකට නව අරුත් ගැන්වීමක් විදිහට තමයි තියෙන්නේ. තාත්තගේ හෘද ස්පන්දනය ළය තමයි මගේ ළය. තාත්තා මං තාත්තගේ ළයට හයිස තියාගෙන කන තියාගෙන ඒ ළය තමයි මගේ ළය වෙන්නේ. තාත්තගේ මොන කටින් පිට වෙන සියලුම වචන තමයි මට ස්වරයක් විදිහට ඇහෙන්නේ කියන එක මගේ හිතේ තිබුණා. ඒක විදුර වචනයට පෙරළුවා. ඉතින් ඒක ගැනත් මතක් කරන්න ඕනේ. නැත්තම් මම ඒකට සාධාරණයක් ඉෂ්ට නොකර වෙනවා. විදුර කියන නම සිරස ටීවී පවුලේ අපේ ආදරණීය සහෘදෙක් අපි ඔහුවත් ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේදී මතක් කරනවා. අති දක්ෂෙක්. ඒ පිළිබඳව මතක් කරමින් කුංචි දෙයක් කියන්නට ඕනේ මීළඟ ගීතයට යන්නට කලින්. සංගීත තිබුත් සනත් නන්දසිරි කලාශූරින් ගැන කතා කරද්දී එතුමන් අද අප අතරේ නැහැ. නමුත් එතුමන්ගේ ගීත අපේ හදවත්වල ජීවමානව තිබෙනවා. ඊටත් එහා ගිහිල්ලා ඒ තුළ තිබෙන විශේෂත්වය තමයි එතුමන්ගේ රුධිරය, එතුමන්ගේ ලේ තවමත් ජීවමානව තියෙනවා නම් ඒ අනුරාධක්කේ ඔබ. ඉතින් ඒ ගෞරවාන්විත බවත් එක්කන් අද මේ කතාබහ ටිකක් වෙනස්ම විදිහට අපිට දැනුණා. ප්‍රේක්ෂකයන්ටත් ඒ විදිහටම ඇති. අපි තවත් ගීතයකට යමු. ආදරණීය අම්මයි ආදරණීය දේනියගේ හඬින් අර ලස්සන ගීතයක් අපි අහමු. මගේත් ජීවිතයේ කවදාවත් අපිට අමතක කරන්නට බැරි ඒ ගීත තුළ තිබෙන මිහිරියාව, ඒ ලයාන්විත බව කවදාවත් ජීවිතේ කවුරු කොහොම කිව්වත් ඒ ගීත අපේ හදවත් වලින් අයින් කරන්නට බෑ. ඒ තරම් මේ ගීතවල වෙනස් වූ රහක්, වෙනස් වූ ගෞරවාන්විත බවක් හදවත් තුළ අපේ නිදන් වෙලා තියෙනවා. ගීත් ඔය පැත්තේ මොකද වෙන්නේ? බුද්ධික මේ වෙද්දි අපේ ෆ්ලොරින් අයිලන්ඩ් අතුරුපස සහ ස්නෝයික් අතුරුපස දෙකම හදලා ඉවරයි මං හිතන්නේ. අපේ ආදරණීය ප්‍රේක්ෂකීන්ට වගේම අපේ ආදරණීය අමුත්තන්ට මේ වෙද්දි පේනවා කොහොමද අපි හදා ගත්තේ කියලා අතුරුපස දෙක. ඒ අතරතුරේ ෂෙෆ් ජගත මතක් කරමු මේ අතුරුපස හදන්න මොනවද අද දවසේ අපි අමුද්‍රව්‍ය විදියට පාවිච්චි කළේ කියලා. අපි ස්නෝයික් එකට අර ගත්තේ බිත්තර සුදු මද තුනක්. ෆ්ලොරින් අයිලන්ඩ් එකට අර ගත්තේ අපි
බිත්තර සුදු මද දෙකක් සීනි 100ක් මෙතනදී මතක් කරන්න ඕනේ දැන් මේ වැඩසටහන බලන ගොඩක් හෝටල් ස්කූල් වල ඉගෙන ගන්න දරුවෝ මේක අපි ප්‍රැක්ටිකල් කුකරිය කී හැටියට උගන්වනකොට ගියේ මේ සෝස් එකට චොක්ලට් එකතු කරන්නේ නැහැ සුදු පාට සෝස් එක අර මුහුද වගේ ක්ලියර් සෝස් එකකට කියනවා ඉංග්‍රීසි ක්‍රීම් කියලා නමුත් මෙතනදී අපි කටට රසට මේක පොඩ්ඩක් පැන් රහ අධිකයිනේ බිත්තර සුදු මද දෙකට අපි සීනි 100ක් එකතු කරලා තියෙනවා ඒකට පැන් රහ අධිකයි ඒ අර තිත්ත ගතිය බිටර් ගතිය එනවා කොකෝ පවුඩර් ටිකක් එකතු කරාම අපේ කටට හුරු වෙන්න තමයි මම මේක විනාශ කරලා තියෙන්නේ. ඉතින් මම අර අපි හදාගත්ත පැෂන් ෆෘට් එකේ පොඩ්ඩක් ගානිෂ් කරා. ට්‍රැඩිෂනල් විදිහට හදද්දී අපි කොකෝ පවුඩර් එකතු කරන්නේ නැහැ සෝස් එකට. මොකද වැරදි වැටහීමක් ඇති වෙන්න පුළුවන් ඉගෙන ගන්න දරුවෙකුට. හොටෙල් ස්කූල් වල උගන්වද්දී අපි මේක ඉංග්‍රීසි ක්‍රීම් එක වයින් බිත්තර කහමදයි සීනි කිරි වලින් තමයි ඉංග්‍රීසි ක්‍රීම් එක හදන්නේ. නමුත් මෙතනදී මේ වෙනසක් කරලා තියෙන්නේ අපේ ගෘහණියන්ට පොඩි දරුවන්ට වෙනසක් හැටියට කොකෝ පවුඩර් එකතු කරලා තියෙන්නේ. බොහොම ස්තුතියි ෂෙෆ් ජගත් අද දවසේ අපේ ආදරණීය ප්‍රේක්ෂකීන්ට වෙනසක් එකතු කරන්නට අද දවසේ දෙයක් කියලා දුන්නට ඉතින් තවත් දවසක බලමු මෙවැනිම දෙයක් සුබ දවසක් ඉතින් අපේ වැඩසටහන අවසානයේදී අපි සූදානම් අපේ ආදරණීය මල්කාන්ති මහත්මියට ඒ වගේම අනුරාධක්කට පිළිගන්නට ගීත තව දෙයක් කියන්න ඕනේ අපේ ෂෙෆ් ගැන ගුරුවරයෙක් කියන්නේ මෙන්න මේ වගේ චරිතවලටනේ තමන්ගේ වැඩේ අවසන් කරලා ඉවර වෙලා ඒක තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වෙන විදිහ ගැන ඒ පුංචි දෙයක් වෙනස් විදිහකට කිව්වා අපි ඔබට ගරු කරනවා ඒ දෙයට බෙහෙන් ස්තුතියි ගීත් එක්කන් අද මේ වගේ ලස්සන සංග්‍රහයක් අපි වෙනුවෙන් සූදානම් කරාට අපි කාලය ගෙවිලා ගියා නොදැනී අපිටත් හොර රහසෙම අවසාන වශයෙන් මැතිනි ඔබතුමියගෙන් අහන්නට ඕනේ මේ රටේ ඕනම අම්මා කෙනෙක්ට දරුවා තරම් වටින තවත් සම්පතක් නැහෙනි. අද ඔබ තනි වෙලා නැහැ ඒකට හේතුව තමයි ඔබට රටක් රාජ්‍යයක් ළඟින් ඉන්නවා වගේ දැනෙනවා ඔබේ ආදරණීය දේනිය නිසා. මොකද අද මේ මොහොතේ ඒ ආදරණීය දේනත් එක්ක සිරස් ටීවී පවුලේ අපේ මැදිරියට ඇවිල්ලා මේ ගත කරපු මේ හෝරාව පිළිබඳව ඔබේ හදවතට දැනෙන්නේ. මුලින්ම සිරස නාලිකාවට ස්තුතිවන්ත වෙනවා මේ පැය දෙක අපි වෙනුවෙන් වෙන් කරාට. ඉතින් මගේ දියණිය තමයි මේ සියලු දේවල් සූදානම් කරේ. ඈ තමයි මේ පරිපාලනය දැන් කරන්නේ. ඇත්තටම මට ලොකු ශක්තියක් මට තියෙන්න ඕනේ ශක්තිය තමයි. මොකද මගේ ශක්තියෙන් භාගයක් ඔහු අරන් ගියා. ඉතුරු ශක්තිය ආරක්ෂා කරන්න ඈයි. ඉතින් මං හිතනවා මම මගේ සියලුම ශක්තිය මගේ තියෙන ප්‍රමාණය මං ඈට දෙනවා. ඇගේ ශක්තිය මට අවශ්‍යයි තව ජීවිතේ ගොඩක් කොටස් තියෙනවා ඔහු වෙනුවෙන් කරන්න අපි ප්ලෑන් කරගෙන ඉන්න දේවල් ඔහුගේ ස්තූපයක් හදන්න ඒ සියලු දේවල් දැන් මේ වෙනකොට කරන්න පටන් අරන් තියෙන්නේ ඉතින් මට ඒව අවසන් කරන තෙක් මට මගේ ජීවිතයේ හිතපු දේවල් කෙරෙන්නේ නැත්තේ නෑ කෙරිලා තියෙන හැම දෙයක්ම මේ දේත් ඔහු වෙනුවෙන් කරන්න තමයි මට එකම ශක්තිය මගේ දියණිය හැබැයි තව එකක් කියන්න ඕනේ අපේ වටා ඉන්නම ඔහු හම්බ කරගත් පිරිසක් ඒ පිරිස ඒ සියලුම පිරිස් අදත් එදා වගේම දුක සැප බලනවා අහනවා මා ගෙදර එනවා ඉතින් මට ඒ අය ඉතින් මට කියන්න බෑ නම් වශයෙන් ප්‍රබන්ද ලෝකේන සියලුම දෙනා ප්‍රනීත් අබේසුන්දර මල්ලි ඇතුළු සියලු දෙනාම එදා වගේම අදත් මගේ දුක සැප අහනවා මාව බලන්න එනවා අපි දෙන්න ගැන අහනවා ඒ වගේම සංගීත ලෝකේ ගායක ගායිකාවෝ සියලු දෙනාම මගේ සහෝදර සහෝදරියෝ මට කියන්න බෑ මට හිතාගන්න බැරි මගේ අහල පහල මගේ අසල් වැසියෝ කෑම පවා හදාගන්න මට ගෙදරට එනවා ඉතින් මං ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මං හිතන්නේ උඩ ඉඳන් මගේ ස්වාමියා ඒව ඔක්කොම බලා ගන්නවා වෙන්න ඇති අනිවාර්යයෙන්ම කොහේ කොතනක හරි ඉඳලා මේ ආදරණීය බිරිඳ මේ ආදරණීය දියණිය දිහා එතුමන් බලාගෙන ඉන්නවා අපිට ඒක විශ්වාසයි අනුරාධක්කේ අද මේ මොහොත ගැන මේ ජීවිතයට ඉඩ දෙන්න තුලින් අපේ ජීවිතය ගැන කතා කරලා බලන් ඉන්න අයට ඒ ජීවිතය ගැන කියලා දෙන්න ඉඩ දුන්නට ගොඩක් ස්තුතියි ගොඩක් පිං මට චුටි දෙයක් කියන්න මතක් වුණා මට මගේ යාළුවෙක් නායක වනිගම මට කිව්වා අනු ඔයා දුක් වෙන්න එපා මේ මොකද සමහර දරුවන්ට තමන්ගේ තාත්තව මෙනෙහි කරගන්න පින්තූරයක්වත් නැහැ. සමහර අම්මා තාත්තගේ මගුල් පින්තූරය විතරයි තියෙන්නේ. ඒකත් තාත්තා වෙනස් රූපයක් ඉන්නවා ඇත්තේ. නමුත් ඔයාට පින්තූරු, කටහඬ, ගීතවලිනුත් තියෙනවා, පින්තූරවලිනුත් තියෙනවා. තාත්තා කතා කරපුවා ඔයාට වීඩියෝ ලයිව් බලන්න පුළුවන්. ඒ හින්දා ඔයා ගොඩක් වාසනාවන්තයි.
ting me mulu loketa ma mage taatta ve vidiyata dakinna puluwan kenek bawata taatta pat vechcha kama gena mata loku adambarayak tiyena e gauravaniya adambare apita te vidiyata tiyenawa sithisthi paula gena katha karaddi api hemadamat me kala lokayat ekkan inne api ekak paulak wage ne ape paule rajuru ape සභාපතිතුමා නැතුළු ඒ පිරිස කියලා ගත්තාම හැම මොහොතකම අපේ සභාපතිතුමා ඇතුළු නිෂ්පාදකවරුන් අධ්‍යක්ෂවරුන් කියන දෙයක් තමයි අපේ පවුලේ ඉන්න ආදරණීය අම්මලා තාත්තලා තමයි සනස්සන්ද සිරි මැතිතුමන් මේ ආදරණීය මැතිණිය වගේ. ඒ නිසා අපි මේ මොහොතේ ගෞරවාන්විතව කියනවා ජීවිතයේ ඉදිරියේදීත් ඔබව තනි වෙලා නැහැ ශිරස්ටි පවුල ඔබ දෙපළත් එක්ක හැමදාම ඒ ආදරණීය මතකත් එක්ක ශිරස්ටි පවුල හැමදාමත් ළඟින් ඉන්නවා. එතකොට තාත්තා සහභාගී වෙච්ච අවසාන වැඩසටහන තමයි සජ්ජායනා වැඩසටහන. අවසාන වැඩසටහන. චන්දන අයියා ගෙදරටම ඇවිල්ලා චන්දන ආරාධනා කරේ චන්දන අයට ගොඩක් ආදරේ මොකද චන්දනගේ තාත්තයි අපේ තාත්තයි යාළුවෝ. ඉතින් ඒ ගෞරවයේ තියලා සිරසේ සජ්ජායනාවට තමයි තාත්තා අන්තිමට සහභාගී වුණේ. ඒකත් ඉතින් නොමකෙට සටහනක්. ඒ මතක අපිට ඉතිරි කළාට ඒ ආදරණීය චරිතයට අපි හැමදාමත් ගෞරව කරනවා. ඔබ දෙපළටත් නිදුක් නිරෝගී විදිහට වැඩ කටයුතු කරගෙන හදවතේ සතුට ඔය විදිහටම තියාගෙන ජීවිතය ගත කරන්නට ශක්තිය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා බොහෝ වැඩ රාජකාරී මැද්දේ මේ මැදිරියට පැමිණීම අපිට ගෞරවාන්විත බවක්. ඉතින් එක වචනයක් දෙන්න. ඇත්තටම තරුණ කෙනෙක් වශයෙන් නිවේදකෙක් වශයෙන් ඇත්තටම අපි වගේ මුහු කරා ගියෙන් අහන්න ඕන ප්‍රශ්න හරියට අහලා මේ වැඩසටහන වර්ණවත් කළා. ශක්තිමත් කරපු වාට ගොඩක්ම පිං මේ වාදක මණ්ඩලයේ අලුත් මුහුණු තිදෙනෙක් මට හැබැයි ඇත්තටම කියලා නම් ඒ සබ්ජෙක්ට් එක හරියටම කරලා තින දරුවෝ තුන්දෙනෙක් හොඳටම බැක් කරා 10ක් 15ක් 20ක් බැක් කරපු සින්දු තමයි මේගොල්ලන් මේ තුන්දෙනා කරේ. ඉතින් ඒගලන්ටත් ස්තුතිවන්ත වෙනවා. අපිව ලස්සනට ගත්තට මේ කැමරා ශිල්පීන් සියලු දෙනාටත් ස්තුති. අපේ කටට රහක් ඇතිකරන කතා බහ කරපු තාම කෑවේ නෑ. ඒකටත් ස්තුතියි. සිරස ආයතනයටත් ස්තුතියි. ඔබේ වචනවලට අපිට ලැබුණු ඒ ගෞරවයටත් අපි හදවතින් ස්තුතිවන්ත වෙමින් ගීතයකින් අපි කෙටි විරාමයකට ගමන් කරන සුදානම් වෙන්නේ. නැවතත් අපි විරාමයකට අනුතර මුණ ගෙහමු. මේ ඔබටයි ආරාධනා. Apa minum ini? Obat ini?